ධනයේ සමාරුව අද බොහෝ දෙනෙකුට තියෙන ලොකු ගැටලුවක්. එතකොට මේක සනීප කරන්න බෑ කියලා විවිධ වර්ගයේ බටහිර වෙදකම් කරනවා. සිංහල වෙදකමේ නැද්ද අපිට මේකට ප්‍රතිකාරයක්? ඇත්තම සිංහල වෙදකම කියලා කියනකොට ඒකේ ඒ වචනේ පොඩි වැරද්දක් තියෙනවා. මම ඒ වැරද්ද නිවැරදි කරන්න. අපේ තියෙන මේ පෙරටේ වෙදකම් දෙකක් තියෙනවා. එකක් පාරම්පරික වෙදකම. ඒක අපිට රාජ්‍යෙම උරුම වෙලා මේ දිගටම යන එකක්. ඊළඟට තියෙන ආයුර්වේදකම එක අපිට ඉන්දියාවෙන් ලැබිච්ච. ඉතින් මේකෙදි මට බය නැතුම් කියනනම් අපේ පාරම්පරික වෙදකමේ සත්‍යකින්ම පුළුවන් ධනි සමාරුව හඳුපත් උදව සුවපත් කරන්න. නමුත් ඒක කවුරුත් අනාථ වෙන තැනක් තියෙනවා, බැරි තැනක් තියෙනවා, දිය වැඩියාව තියෙනකොට නම් මාත් ඒක තමයි මට ආරම්භිතීම කියන්නේ සිද්ධ වෙන්නේ. ඒතර ධනෙහි සමාරුව තියෙන ලෙඩ්ඩු කරන වැරදි මොනවද මේ? ඇයි මේ සනීප වෙන්නේ නැත්තේ? හරියට බෙහෙත් නොකරන එක. කෙටියෙන් මු කියනවනම් වැරදි නෙවෙයි. මං ඒකට සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට පරිස්සම් වෙන්න වේදි කට මේකක් දෙන්නම්. මේ ධනි සමාරු තියෙන කට්ටියට සත්තකින්ම හොඳ නෑ. කොහොම වන්න කුපුල් මස් කෑම මේ කඩේ තියෙන ඒ තනිකර වහන්න. ධනි සමාරු වැඩි වෙනවා. ඊට පස්සේ මුං ඇට හරිම අගුණ. මෑ කරල් අගුණ. වම්බක අගුණ. ඒවා අගුණ වෙන්න හේතුවයි කියලා අහනවනම් වාත වඩන ආහාර. මෙතන ධනිස් මේ වුණාට පස්සේ වාත වෙනවා. ඊට පස්සේ මේ ධනිස් බනිස් වගේ ගොඩක් ලොකුට ඉදිමිලා තියෙන්නේ. ඒ වෙන්නේ මේ දෙක මේ වෙලා මෙතන කැල්සියම් පට්ටුවක් තැම්පත් වෙනවා. ඒත් කැල්සියම් පට්ටුව තැම්පත් වුණා ඉදිම වැඩි වෙනවා. අපිට ඇත්තටම සරලවම නැවත ඉදිමෙන්නේ නැති වෙන්න බෙහෙත් වර්ග තුනකින් වගේ සත්තකින් මේ ඉදිම බස්සන්න පුළුවන්. හැබැයි දිය වැඩි ආද කියලා. වේදනාව ඇත්තෙම නැති වෙන වේදනානාශක දීලා නෙවෙයි. වේදනාව නැති වෙන්න පිටින් බෙහෙත් ගාලා ඒකට අවශ්‍ය කෂාය ටික දෙනවා. දෙයන කියලා අහනවා දෙය වැඩි ආව නම් 35ට වගේ දෙනවා. ඒක තමයි දැන් 100ට ගත්තොත් 60කටම දිනන දියව. 40ක් විතර සනීප කර ගන්න පුළුවන්. This is the Magma TV News.